මාතිවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්ුණේ 2009 වසරේදී ඒ රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්වන විට ඔහු සන්ඩේ ලීඩ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස මාති ජීවිතේ නියලමින් සිටියා විඥානා 27 ගනුදෙනු ඇතුළු දූෂණ වංචා රසක් හෙළි කරනු ලැබුවේ මාතිවේදී ලසන්තයි ඝාතනය කර වසර 15ක් ගත වුවද ඝාතකයෙකු අල්ලා ගැනීමට බැරි වූ අපරාධයක් ලෙස කාලේ වැලි තලයට එය යට වෙමින් තිබෙන බව කිව යුතුය. මෙතර මාතිවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 15ක් සපිරීම නිමිත්තෙන් බොරැල්ල පොදු සුසාන භූමියේ ඔහුගේ දේහය තැන්පත් කළ ඇති ස්මාරකයේ ඉදිරිපිටදී සැමරුමක් පැවැත්ුණා. ලසන්ත වික්‍රමතුංගගේ පෞලිය ඥාතීන් සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලකින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පැමිණ සිටි පිරිස පුෂ්පෝපහාර දක්වමින් ඉටිපන්දන් දල්වා ලසන්ත වික්‍රමතුංග මාතිවේදියා අනුස්මරණය කළා. එතුමා බය නැතුව මාධ්‍ය නිදහස රකින්න සහ රටේ අභිවෘද්ධියට කටයුතු කරන්න ගිහිලා තමගේ ජීවිතයෙන්ම පරදුවට ගෙවන්න වෙලා තියෙනවා. ඒ නිසා අප මේ අවස්ථාවේදී නීතිය දෙස බලාගෙන කවදාද මේකට උත්තරයක් ලැබෙන්නේ කියන එක හැම එකම බලාගෙන සිටිනවා. ප්‍රමාදයක් කියලා හිතෙන්නේ නැද්ද? ඔව් අනිවාර්යයෙන්ම ප්‍රමාදයක් තිබෙනවා. ප්‍රමාදේ කොහෙද කියන එක තමයි තියෙන දුක. ලසන්ත වික්‍රමතුංග කියන මාධ්‍ය පෞරුෂත්වය එතුමාට තිබුණු ධෛර්යය සහ නොපැකිලිව ඕනෑම තරාතිරමක වැරද්දක් කළා නම් ඒක ඉතාම පැහැදිලිව එළි දක්වන්න පුළුවන්කමක් තිබීම එයාට අන්තිමේදී එයාගේ අවසන් ගමනටත් හේතු වුණා කියන එකයි අපි කවුරුත් දන්නා කාරණයක්. ඝාතකයෝ කවුද කියන එක හොයා ගැනීමට එච්චර අපහසු නැහැ කියන එක අපි කවුරුත් දැනගත යුතුයි. ඒ බාහිර දෝර වගකීම පාලකයන් උඩ තියෙන බව මම නැවත මතක් කරන්න කැමතියි. දැන් මේ මහා ලොකුවට කතා කරාට යුක්තිය ඉටු කරනවා කියලා යුක්තිය කිව්වට කෝ යුක්තිය රසන්තට? දැන් අපිට ආරංචි වෙන විදියට කේස් එක ක්ලෝස්ඩ්. ඒගොල්ලෝ කන්ෆෙෂන් ඔක්කොම දීලා ඉවරයි. එහෙනම් කෝ මේ නීතිපතිවරයා ගේන්න එපැයි මේක සමතේකට. ඉවරයක් වෙන්න කරන්න ඕන. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රසන්ත කරපු දේවල් අමතක වෙලාද? බලය කියන්නේ තමන්ට ඕන විදියට පාවිච්චි කරන්න මිනිස්සු ලබා දෙන දෙයක් නෙමෙයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ සුභසිද්ධිය සඳහා පාවිච්චි කරන ලබා දෙන සමාජයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි. ඔබතුමාට මම අලුතෙන් කියන්න ඕනේ නැහැනේ. ඔබතුමා දන්නවනේ සියලු විස්තරේ. හරි ඔබතුමාමනේ අපිට කිව්වේ වෙච්ච දේ. දැන් කරන්නකෝ ජනාධිපතිතුමානේ. ඒ නඩුවේ සැබෑ තත්ත්වය ජනතාව දැනුවත් කිරීමට මේ ජනමාධ්‍ය එදා ඉඳලා නිර්භීතව එදත් එතුමාගේ ඝාතනයේ අසාධාරණය සහ අමානුෂික ලෙස මරා දැමීම පිළිබඳව ජනතාව දැනුවත් කරා. අපි එදා ඒ කරන කර්තවේ උඩ ඒකට කතා කරපු අය සාටකයා ඝාතකයා කියලා අපිව පාරට ඇදලා දාපු අය අපි ඒ වෙනුවෙන් පාරවල් ගානේ හඬන ගා සද්දන ගලා කියපු අය අද බොහොම කනගාටුයි. ඒ සාටකයේ ප්‍රරෝගන ඔවුන් සමග කිරිබත් කනවා කේක් කනවා. අපි කවදා හෝ අත්තරින්නේ ලසන්තගේ ඝාතනය පිළිබඳව උසාවියේ තිබෙන නඩුව නැවතගෙන ඔහුට සාධාරණයක් කිරීමට අපි නීතිඥව හැටියට මා ප්‍රමුඛෝ කණ්ඩායම ලෑස්ති වී සිටින බවට දිවුරා ප්‍රකාශ කරනවා. යුක්තිය නැතිව අවුරුදු 15 කවදාද මේ රටේ මේ අනීතික හිංසනයන්ට ගොදුරු වෙච්ච පෑන පින්සල මෙහෙවෙච්ච මාධ්‍යවේදීන්ට යුක්තිය ඉෂ්ට කරන්නේ? අද අපි දන්නවා මාධ්‍යවේදීන්ට යුක්ති ඉෂ්ට කරනවා කියලා යහපාලනය ගෙනාපු පුද්ගලයා අද මේ රටේ පළවෙනි පුරවැසියා ඒ අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මං එතුමාට මේ පණිවිඩය දෙන්න කැමතියි. කවදාද ඔබතුමාගේ මිතුරා ලසන්තට යුක්ති ඉෂ්ට කරන්නේ? රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.